කියදා මේ අප්පසන්ත නැමැති පුද්ගලයා ඝාතනය සම්බන්ධයෙන් මේ මේ කොන්ත්‍රාත්ව ලොකු පැටියගේ කොන්ත්‍රාත්ව ලබා ගත්තේ මේ ටැටු දුරාන්ගේ අම්මා කියලා සඳහන් වෙනවා. මේ සත්‍යතාවක් කියනවාද? ඔබ ටැටු දුලාන් කියලා අදහස් කරන්න ඇත්තේ මේ සැලුන් එකේ හිමිකරු වෙන්න ඕනේ දැන්ට අත්අඩංගුවට පත් වෙලා ඉන්න. නමුත් ඔහුගේ මව මේ කාරණයට සම්බන්ධයි කියලා අපි කරන මෙතෙක් කරන ලද විමර්ශනවලදී ඍජු අනාවරණීමක් වෙලා නැහැ. අපි කරන ලද විමර්ශන මේ මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණීමක් නැහැ. එක්කම මේ ටැටු දුලාන්ගේ සහෝදරිය සහ මේ අප්පසන්ත කියන පුද්ගලයා අතර යම් කිසි විදිහක සම්බන්ධයක් තිබිලා ඒ හරහා තමයි මෙතෙන්ද ගෙන්නගත්තේ කියලා මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේක සත්‍යතාවක් කියලාද? ඒත් අපිට එහෙම තහවුරු වෙලා නැහැ විමර්ශනවලදී. සමහර වෙලාවට යම් සම්බන්ධතාවය තිබුණොත් අපි දන්නේ නැහැ හරියට. නමුත් එවැනි අනාවරණ වීමක් මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වෙලා නැහැ. මේ වෙඩික්කරුවන් දෙදෙනා එල්පිටිය හමුදා කඳුළුට අනුයුක්තව සත්‍ය සේවය ඉටු දෙන්නේ කියලා තොරතුරු වාර්තා තියෙනවා. ෆෝන් දෙන්නා උඩලා ගිහින් ඉවසේ ඒක අපෝ නැවත මේ 4:25ට මේ ෆ්ලයිට් එකකින් ගුවන් යානයකින් පිටරා කියලා තාරන්තියක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද කොහොමද එහෙම මෙතෙක් කරන ලද විමර්ශනවලදී අපිට යුද හමුදා සක්‍රිය සේවයේ හිටපු නිලධාරියෙක් කෙනෙක් එහෙම අනාවරණය වෙලා නැහැ. ඒ කියන්නේ සක්‍රිය සේවයේ ඉන්න සොල්දාදුව කියලා අනාවරණය වෙලත් නැහැ. ඒ වගේම ඔවුන් දැනට මෙම ඒ වෙඩිතැබීම කරලා රටින් පිටව ගියා කියලා ගුවන් යානයකින් එවැනි අනාවරණ වීමකුත් නැහැ. මෙතෙක් කරන ලද විමර්ශනවලදී අපිට එවැනි අනාවරණ වීමක් කියලා නැහැ. නමුත් තවදුරටත් මේ නුගේගොඩ කොට්ටාශයේ පොලිස් කණ්ඩායම් රාශියක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. පොලිස් කණ්ඩායම් 8-10 අතර ප්‍රමාණයක් දෛනිකව ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු සොයා ගැනීම සඳහා දිවයින විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. අපි ජංගම දුරකථන හරහා වෙනත් තාක්ෂණික ජංගම දුරකථනවල තොරතුරු ලබා ගැනීමෙන් CCTV දර්ශන පරීක්ෂා කරමින් ඒ වගේම වෙනත් අපිට ලබා ගන්න පුළුවන් තාක්ෂණික සහාය තාක්ෂණික උපකරණවල සහාය ලබා ගැනීමෙන් අපි මේ විමර්ශනය ක්‍රියාත්මක කරනවා. මේ වන විට සැකරුව 7 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අපි සැක පිටත් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. වැලිපැන්න ප්‍රදේශයේ ඔවුන් මේ වන විට ඔවුන් අපමත නිදහස් කරන ලැබුවා. මොකද තහවුරු නැති නිසා ඍජු සම්බන්ධතාවයක්. නමුත් අපි විටින් විට එවැනි ආකාරය අත්අඩංගුවට ගැනීම කරමින් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. ඔව් මේ දුලාන් කියන පුද්ගලයාගේ මව මද්‍රව්‍ය ජාවාරි මේ ඉන්දියා කියන එක තහවුරු වෙලා තියෙනවා. මොකද ඒ කාන්තාව ඊට පෙර අත් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ එල්පිටිය කොට්ටාශයේ පොලිස් ස්ථානවලදී ඒට විරුද්ධව මගේ මතකයේ හැටියට නඩු දෙකක් පමණ පැවරුණු බවට තමයි තිබෙන්නේ. නමුත් මම දන්නේ නැහැ හරියටම නඩු කීයක්ද කියන්නේ. කෙසේ වෙතත් ඇය මද්‍රව්‍ය ජාවාරමේ යෙදිලා ඉන්න කෙනෙක් බවට යම් කිසි සාක්ෂි තියෙනවා. මොකද ඔහු ඇය පෙර අවස්ථාවලදී අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මද්‍රව්‍ය සමග. ඒකම මේ දැන් මේ වසන්ත ඝාතනයේ යම් විදිහක මෙහෙනකොට කොහොමද වෙඩික්කරුවන් සම්බන්ධයෙන් දැන් මෙහෙනකොට පොලිසියට කෝටුවක් කරලා ලැබිලා නැද්ද? විමර්ශනය කරමින් යනවා. නමුත් අපිට ඒ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අනාවරණය කිරීමක් කරන්නට බැහැ. මොකද මේ අනාවරණ මාධ්‍යට අනාවරණය කිරීම තුර යම් ක්ෂාකාරක විමර්ශනයකට බාධා වෙන්න පුළුවන්. අපි මාධ්‍යනුත් ඉල්ලා සිටින්නේ ඔබ දන්න යම් යම් තොරතුරු තියෙන පුළුවන් සංවේදී තොරතුරු. සංවේදී තොරතුරු අනාවරණ වීම තුළ විමර්ශන වලට බාධා වෙලා සැකකරුවන්ට එයින් වාසිදායක තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. සැකකරුවන් රටින් පිට වෙන්නට පවා යම් යම් හේතු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මාධ්‍යනුත් ඉල්ලා සිටිනවා එවැනි තොරතුරු ලැබුණත් ඒවා මේ විමර්ශන කටයුතු සාර්ථක කරගන්න අතුරු ඒවා සම්බන්ධයෙන් යම් සලකා බැලීමක් කරන්නට කියලා ඒවා ප්‍රචාරය කිරීමේදී. නමුත් මේ අපිට තියෙන තොරතුරු මේ අවස්ථාවේ යම් යම් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා අපිට විමර්ශනය අනුව. නමුත් ඒවා අනාවරණය කිරීමේ හැකියාවක් නැහැ විමර්ශන කටයුතු තවදුරටත් සාර්ථක වන තුරු. විමර්ශනවලදී තහවුරු වෙලා නැහැ. මෙතෙක් තහවුරු වෙලා නැහැ. ඒකම දැන් මේ ඝාතනය සම්බන්ධයෙන් මෙතකොට විශාල වශයෙන් එක් එක් ප්‍රභු පුද්ගලින් සම්බන්ධයෙන් මේක යම් විදිහක සලකුණු සහගතව සිද්ධ කළා කියලා චෝදනා එල්ල වෙනවා. පොලිසියට චෝදනා එල්ල වෙනවා මේ සාක්ෂි වසන් කරන්න උත්සාහ කළා කියලා. මොකද්ද ඇත්තරම මේ සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේ ඒ පිළිබඳ උත්තරයක් දෙන්න තියෙනවා? පොලිසිය කිසිම වෙලාවක සාක්ෂි වසන් කරන්න කටයුතු කරන්නේ නැහැ. අපි සෑම විටම උත්සාහ කරන්නේ අධිකරණයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් සාක්ෂි සොයා ගැනීම සඳහා.
එනිසා දැම පසුගේ කාල සීමාව තුන්ම අපි කරේ සාක්ෂි එකතු කිරීම, සැකරුවන් අත්අඩංගුවට ගැනීම, ඉදිරියේදී අපි කරන්නේ සාක්ෂි එක්රැස් කිරීම සහ අධිකරණයකදී අපරාධකරුවන් වැරදිකරුවන් කිරීමට අවශ්‍ය කරන සාක්ෂි එක්රැස් කිරීම. එනිසා සාක්ෂි වසන් කිරීමට එහෙම කටයුතු කිරීමක් කරන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ මාධ්‍ය ජාලවල විවිධ අදහස් තහවුරු නොවූ තොරතුරු සමහර වෙලාවට අපිට සමාජ මාධ්‍ය දිහා බැලුවහම පේනවා. එක එක් ගලයට තමන්ට දැනෙන දේ මේ සමාජ මාධ්‍ය ජාලවල සමාජගත කරලා තියෙන තත්ත්වයන් සමහර කිසිම දෙයකට පාදක වෙන්නේ නැති කිසිම සත්‍ය තත්ත්වයෙන් බැහැර වෙච්චි සත්‍ය තත්ත්වය හරියට අනාවරණය නොවූ ඒ පුද්ගලන්ට හිතෙන හිතන ආකාරයට යම් යම් තොරතුරු සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වෙන තත්ත්වයක් නිරීක්ෂණය වුණා. නමුත් එවැනි තත්ත්වයන් ඒවා සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම තුළ එය සමාජයටම තමයි අහිතකර වෙන්නේ. නමුත් කෙසේ වුණත් විමර්ශන මට්ටමේදී මේ ආකාරයට එහෙම තහවුරු වීමක් මෙතෙක් නැහැ. ඒ සඳහා වෙඩික්කරුවන් සහ තව සැකකරුවන් කීප දෙනෙක් අපිට අත්අඩංගුවට ගන්නට තියෙනවා. ඔවුන්ගෙන් තමයි අපිට අනාවරණය කරගන්න වෙන්නේ සැබෑ ලෙසම මොකක්ද උනේ කියන එක. නමුත් මේ මෙහෙයුවේ විදේශ රටක ඉඳලා සහ මෙහෙයුවේ යම් යම් පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒකම දැන් පහුගිය දවස්වල දෙපාර්ශ්වයක් විසින් අපි දැක්කා පෝස්ටර් අලවමින් මේක යම් සමාජීය බව සාධිත කරවමින් මේ පාතාලය ඉසෝසොන් දැන් මේ සම්බන්ධයෙන් කොහොමද දැන් මේ පෝස්ටර් අලෝකිර සම්බන්ධයෙන් යම් කිසි දේ අනාවරණය කර ගැනීම කියනවද? දැන් මොහොන් බැංගල අලෝල යනවා කියන්නේ සීසීටීවී දර්ශන එහෙම ඇති. ඒක සම්බන්ධයෙන් මේකට හොඩුවක් ලැබිලා තියෙනවද? මෙන්න මේ පුත්‍රය තමයි මෙහෙම ගහලා ගියේ කියලා. ඔව්, ඒ සම්බන්ධ විමර්ශන මහරගම් පොලිස් ස්ථානයේ මගින්, ඒ වගේම මාතරත්, ඒ වගේම මාලිගාවත් පොලිස් ස්ථාන මගිනුත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. අපිට යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ ඔස්සේ දැනට විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා. නමුත් සැකකරුවන් මෙතෙන් අත්අඩංගුවට ගැනීමක් වෙලා නැහැ. නමුත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා යම් තාක් දුරකට අපි යම් හඳුනා ගැනීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික කීමෙන්ද මේවා අලවලා ගිහිල්ලා තියෙන කියලා මේ නෝට තොරතුරු වාර්තා වෙනවද? ඔව්, අපි දැනට ඒ පුද්ගලයෝ කවුද, ඒ කියන්නේ කුමන දේකට සම්බන්ධයිද කියන එක අපිට තාම අනාවරණය වෙන්නේ නැහැ. නමුත් යම් කිසි තොරතුරු අපිට මේ ඇලවීම සම්බන්ධව අපි යම් අනාවරණය කර ගැනීමක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඒ අපිට ස්ථිරවම කියන්න බෑ සංවිධානාත්මක අපරාධ කරුවන්ද කියන එක අත්අඩංගුවට පත්වන තුරු උන්ද කරේ කියලා. නමුත් අපි විශ්වාස කරනවා එවැනි ආකාරයේ පෝස්ටරයක් ඒ ප්‍රදර්ශනය කරන්න නම් ඔවුන් සංවිධානාත්මක අපරාධ කරුවන් හා සම්බන්ධ පුද්ගලයන් වෙන්නට පුළුවන් කියන එක. එහෙම නැතුව සමහර වෙලාවට ඔවුන් යම්කිසි මුදලක් ගෙවලා යම්කට මේ කාර්ය පවරන්නත් පුළුවන්. නමුත් ඒ පිළිබඳවත් අපිට හරියටම තහවුරු කරගන්න වෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගත පස්සේ. මොකද දැන් ඔක මාකටුවේ මදුස් කියන පුද්ගලයාගේ සොහොන තිබුණු තැන මේ දැන්වීමක් දාලා ගියලා තියෙනවා. එතකොට ඒක කියන්නේ යම්කිසි දෙයක එතෙන්ට යන්නේන පුද්ගලයන් සම්බන්ධයෙන් එම ඒ සම්බන්ධව අපි දැනට පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් මේ ස්ථාපති මහරගම මට සඳහන් කරේ එදා දැඩි ලෙස අධික වර්ෂාවක් තිබිච්ච අවස්ථාවක් තමයි මේ කාර්ය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි යම් යම් එතන හිටපු අයට උනත් මේක දැర్శණය වෙන්න නැතුව ඇත්තේ. කෙසේ වෙතත් යම් තොරතුරු තියෙනවා. ඒ ඔස්සේ මචන් කටයුතු කරනවා.